යිබෝුවන් දුවදරුවන ඉතිහාසේ විශයට අඳර ලෝකයේ කැපී පරෙන විප්ලෝ පිළිබඳ අපි හඳුනාගනිී ලෝකෙ කැපී පෙරෙන විප්ලෝ ප්‍රධාන වසින් අධිරතුනයි කාර්මික විප්ලවය ආගමික විප්ලවය හා දේශපාලන විප්ලව විප්ලවයක් කියන දරුවනේ කෙටි කාලයක් තුළ සමාජ සේශ්‍රී ඇති වූ ප්‍රබල වෙනසීමට අපි කියනවා විප්ලවයක් කියලා කාර්මික සේශ්‍රය ඇති වූ විප්ලවය කාර්මි විපලවය එක්කම යුරෝපයේ පුනඩු දෙයක්ත්තික්කම ආගමක සේශත්‍රී ඇතිවූ විප්ලවය ආගමික විප්ලබේ කියනවා. දේශපාලන සේත්‍රී ඇතිවූ විප්ලවය දේශපාලන විප්ලව කියලලා අපිට හඳු ගන්න පුළුව. ඒ අනුව දේශපාන විප්ලවල්දි ඇමරිකානු නිදහස් සටන ත්‍රංශ විප්ලවේ හා ෘසියන් විප්ලවේ. දේශපාන විප්ලවට ප්‍රධාන වසියෙන් උදාහරණ වෙනම. ඒ අතර ්‍රංශ විප්ලවේ පිළිබඳ අපි හඳුනා ගනිමු. ප්‍රංශි විපලවේ ආරම් ේන්න ිස්තුවාශය එතා සත්සි අසූුණාව. ශ තුළ පැවති රාචාණ්ඩු පාලන ක්‍රමයට එනෙහිව ජනතාව රාශාඩු පාලන ක්‍රමයයට බිඳදාලා නවපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම තමයි ප්‍රංශ විප්ලවේ කියන්. එතමට බිඩමී ප්‍රංශ විප්ලවය තුළ පරිහානිීතත්ත්ක් ඇති කරන්න එහම නැත්තම ප්‍රංශය තුළ පරිහානීතත්වයට වග කියන්න ඕනනි දාසේ වන ලොවී රජතුමා. ප්‍රාංශයේ තුළ ආර්ථික වසය සමාජ වසය දේශපාලන වසය ශාලූ ප්‍ර්න ගණනාාවක් උදාවනොමේ දසේවන ලොවී රජතුමාන්ත ක්‍රියා කලාපේ හින්දා. මෙින මේ දූෂිත පාලනී අත් එක්කම සාමාන්‍ය ජනතාව නිදහස සමානත්මතාවේ හා සහෝද රත්වයකිෙන සංකල්ප පදනම් කරගන ප්‍රංශවිප්ලවේ ආරම්භ වෙනවා. ්‍රංශ විප්ලවට බලපෑ ක්‍රධාන හේතු හතරයි. පළවිින් හේතුව තමයි දේශපාලන හේතුව. දෙවනි අදිීර විදිහට ආර්ථික හේතු. ඊළඟට සමාජ හේතු හා දර්ශනනික මතවාද අපිට හඳු ගන්න පුොළුවවා. පළමෙන් අපි බලමු ප්‍රාංශ විප්ලවට බලපෑ දේශපාලන හේතු. දේශපාලන හේතු යටත අපටි හඳුනාගන්න පොළුවවා ප්‍රංශී ලොවී රජවරුන්ගේ ඒකාධිපති පාලන බලය. එතුකොඩ මෙටම ඒකාධිපති පාලන බලය තුළ දහතර වන ලොවී රජතුමා හා දාසේවන ලොවී රජතුමා ප්‍රබල වසයෙන් හේතුකාරණ වෙනවා. දහතර වන ලොවී රජතුමා රාචචනා මමය සංකල්පය ඉදිරිපත් කර නීති හදල් නිත්මා නීති ක්‍රියාත්මක කරන්න නිර්මා දඩුවන් දෙිල්න්නෙක් මං කියල කිව්වා රජතුමාට එරහි කවුරෝහරි කෙනෙක් සමාජය තුළ කතා කරනවන රජතුමාට කිසිම පගවිභාකයෙන් තොරව ඒ පුද්ගලයාන් බැස්ටිල් සිරගේ සදාකාලෙක්කව සිරගත කරන්න පුළුවන් වුණා එකකෙන් පැහැදිලිවෙනවා මේ රජවරුන්ට වස්ථාදායක විදහයක අධිකරන කෙන සේශ්‍රයන් තුන තුළම ඉහළම බලතලයක් හිෙමිය වූ බව දෙවනිකාරණය විතට අපිත හඳුරගන්න පුළුවන් වෙන්නේ මෙ මේ ලුවී රජවරුන්ගේ සුකෝකබෝගී ජීවිතය පිළිබඳව. එතරමයි ලොවී රජවරුගේ සුකෝක භෝගී ජීවිතය පිළිබඳ හොඳම හුදාහරණය තමයි වර්සේස් මාල්ිගේ. අලංකාර උද්‍යානකින් සමන්විත වුණු මේ වර්සේස් මාලිග අක්කර විශාල ප්‍රමාණයක් පුරාව්‍යාපතුනා. මාලිගේ අලංකාර බවහින්දත් මේ මාලිගේ උයනේ උයන්වල සතු පැවති මල්ගමූ. එ එකම ජලෞද්‍යාන හා විචිත්‍රවිතට අලංකාරරි විදිර නිර්මාණයවුණනු විවිධ විසිතුරුුවංග හින්දා මේ ලවී රජවරුන් සුකෝග බෝගී ජීවිතයක් ගත්තකර. තුන් එෙන්නි අදිර විත රැපට හන්ටුගන්න පුොළුවන් එන්නන්නේ රජතුමාහා මහජනතාවතර සමතතාව ඒ අනුව රජතුමා හා මහජනතාවතල සමඳතාව ලුරසීමේදේ රජතුමා නිරන්තරේෙන්ම සාමාන්‍ය ජනතාවගින් දුරස්සල හිටිය. මාලිගාවට ඇතුවරම් පවා සාමාන්‍ය ජනතාවට අවසරයක් ලැබුණි නෑ. රජතුමාාවට එකතුවෙලා හිටිය රදලවරුන් හා පෝෂකවරුන්. එක හින්දා රජතුමාට සාමාන්‍ය ජනතාව පිළිබඳවුම් මමා පෑම් කරලා තිබුණා. ප්‍රාදේශයපාලනය සඳ ඉන්ටෙන්න්්ඩාන්් කෙන නිලධාරය පිරිසක් සැදුම්ලත් වනාට සාමාන්‍ය ජනතාවගේ වගකීම් වෙනුවෙන් මහජන නියෝචිතයන්ගෙන් සැදමුලත් ස්ටේට් ජෙනඩාන් සභහාව වසර එකසි හැත්ත පහකින් රැස්සලා තිබුන්නේ. ඩ මේ හේතු කාරණ හින්දා ප්‍රන්සේ සාමාන්‍ය ජනතාව අන්ත දුක්ඛෙත ජීවිත ගතකරා. දැං අපි හඳුනාකාණමේ ්‍රංශ විප්ලවෙට බලපෑ ආර්ථික හේතු පිළිබඳව. ආර්ථික හේතු හඳුනා ගැනීමේදී ප්‍රංශ විප්ලවේ ප්‍රධාන වසයෙන්ම්ම රදුහා රජපවුලයාය ගෙනගේ සුකෝගබෝගී ජීවිතය සඳහා අධික වියදමක් වැයවේ. දෙමනිකාරණයේ තමයි අනවශ්‍ය යෝද වේදම්. තුංගනි කාරණයේ තමයි දරුවන අසාධාරන බදු ක්‍රමේ. ක පලබනි කාරණය රජහා රජ පවුලයාෑයගෙනගේ සුකෝකබෝගී ජීවිතය සඳහා අධික වියදමක් වැෑමීමට හොද මුදදාහන්න තමයි වර්ෙස් මාලිගේ ර්ෙස් මාලිගේ විචිත්‍ර විදියට අලංකාර විදියට නිර්මාණය කරලා තිබුණ හින්දා රජතුමාර මාලිගේ සඳහා අධික වියදමක් වැයකිරීම රජ බාණ්ඩාගාරය සම්පූර්ණ මෙම බංකොලත්වවෙන්න බලපාපු හේතුවක්කිට සඳහන් කරන්න පුළුව. දෙවැඩි කාරණයේ තමයි අනවශ්‍ය යොද්ධ වියදා. ඇමෙරිකානු නිදහස්සරන්නේෙතිේ. තුර මරිකනු ප්‍රදේශවල චනපත පිහිටුවාගත්න් ප්‍රතාාන ජාතිකයන් හා ප්‍රංශ ජාතිකයන්න අතර අවුරුදුු හතා යුද්ධයක් ඇතිවෙනවාම මෙනිම මේ යුද්දේ හත් අවුරුදු යුද්ධය කියලා අපි හඳන්න්නනවා ඒ යුද්ධේ සඳහා ප්‍රංශ ජාතිකයන් අනශ්‍ය විදිහට රාශ බාන්්ඩාගානය විශාල මුදාර් ප්‍රමාණයක් වෙන්කිරීමත් මේ ප්‍රංශී ආර්ථකය බිඳි වැඩින්ට හේතුවක් වුණා ඒත් එ එකම හසාධාරන බදු ක්‍රමය උදාකරණයක් ඉදිර ටය ගැබේල් හා කැපිටේශන් කියන සාමාන්‍ය ජනතාවගේ නිවාසහා ඉඩම්වලින් අය කළ බද්ධ. මෙන මේ බදුවයි කිරීමේදී ලියොන් හා පැරිස්කෙන නගර දෙක සම්පූර්ණයම නිදහස්ව තිබුණා. ගැබෙල් කියන්නේ ලුණුවලින් අයකළ බද්ද. වැඩිහිටිය අයෙක් පසරකළ ලුණුරත්තල් හතක් විලදීගන්න ඕනේ. සහර ප්‍රදේශවල දැන් ලුණවල මිල වෙනස්නෙ එක හින්ද මල්ලා අඩු ප්‍රදේශවල නම් විල වැඩි ප්‍රදේශවලද ලුණු හොරෙන් ප්‍රාහනය කරනකොටවිල් ලුණු විකිනීම ඒ එක අධිකාරය සම්පූර්ම රජයේ රඳවා තපා ගැනීම හින්දා, හොරෙන් ලුණු ප්‍රවාහණය කරණ අය බන්ඳනාගාර ගත්ත කිරීමට පවා සිදුවනාා. කැපිටේෂන් කියන්නේ සෑම දෙදරින්කු ගෙන්ම්ම අය කරන බද්දක්. මෙන්න මේ බදුහින්ද මක දුනේ සාමාන්‍ය ජනතාව නිරන්දරයෙන්ම පීඩාවට ලක් වුණා. න්න මේ පීඩාව ප්‍රධානවසේම ප්‍රංශී ආර්ථික බිඳවැටෙන්න හේතුකාරණයක් වුණා. දැන් අපි හඳනාගම ප්‍රංශපීප්ල වෙට බලපෑස් සමාජ හේතු. සමාජ හේතුවල ප්‍රධාන වසේ සමාජය කොටස් තුනයි. රදල්වරුන් පූෂකවරුන් හා සාමාන්‍යෂනතාව. සාමාන්‍ය ජනතාවත් කොටස් තුනකට නැ ස්ථාන තුනකින් සැදුම්ලත් වුණා. මධ්‍යම්පන්තිකයෙන් කොවීන් හා, මධ්‍යම් පන්තිකින් ්‍යාපාර කටයතුරු නිරතවෙල චීවත්තු වනය නමුත් ප්‍රදලවරුන් විධ වරා ප්‍රසාධ ලැබවා. ඕනෑම අමස්ථාවකගේ ගොළට දඩේමේයන්න පුොළුව ඒත් එක්කම ගොවියන් වයින් පෙරණයන්ට ඒත් එෙකම දරපෝරනෝ වගේ දේවල් පාවිතා කරනවා නම් ඒ අමස්ථාවිති මොකදනේ ගොවීන්ගෙන් අධික විදිහට මුදල්ලාය කරගන්නත් ඒගොළු කටයතු කරා. මේ රදලවරන් බදවලින් නිදහස් ගොවියන්ගෙන් බද අයිකර ගැනීමේ කටයතුර මෙන්න මේ හේතුව ප්‍රබල විදියට ප්‍රන්සිේ සමාජ ක්‍රමයන් මිඳවැටන්න ප්‍රබල හේතුවක් වුණා. දැන් අපි සලකල බලම ප්‍රංශවිීපලවෙට බලපෑ වෙනත් දර්ශික මතවාද පිළිබඳ. එතකට මෙන්න මේ දර්ශික මතවා දිීරි පත් කර පොදගලයාන් තුොන්දනෙක්කිඉන්න. මොටෙස් ව ෝටයා ුසෝ ොන්ටෙස් කිවුගේ අදහස තමයි නීතිය සාරයකෙන කෘතියමගින් එක් පුත් කලෙක වට බලය ඒ රශීීම නොසුදුසුබවත් ඒ තුලින් ඒකා ධපතිපාලනයක් ගොඩනැගෙන බෞහු තරීම ප්‍රකාශ කරනවා ඒක හින්ද බලය විවස්ථදාය විදායක අධිකරකේ නාංශතුනට බලය බෙදීයා අඇතු බවතමයි යහෝ ප්‍රකාශ කරන්නේ. ඒකා අධිපතිපාලනයක් ගොනැගීම වැැක් ීමමහගේ ප්‍රධානරමුණ ෝල්ටයා. ්‍රශ කරන ස්වාධීනමත ප්‍රකාශකිරීම අයිතියේ පිළිබඳ අදහස් දැක්කීමක් තමයි ප්‍රකාශ කරන්න හු නිරන්තරේම රා අන්්ඩු වහහා පල්ලිය ඒකා තිකාරය දැඩිව විවේශනය කරන. රෝසෝ. සමාජ සමුති ය නම් ්‍රන්තය තුළින්. නතාස්වාදිපත්ය පිළිබඳ සංකල් පිදිරි පත්ක. ඒතුළින් මහජනතාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු කළය ුතු බවත් එසේ නොන පාලකන් ඉන්නවාන ජනතාව ඒගොල්ලවට ඒගොල්ලෝ පලවාහරීමට සම්පූර්ණ අයිතියක් තිබියුතු බවතම යොහ ප්‍රකාශකරන්න. ගේ මූලික සංකල්පවන්න්‍ය දරුවන. සමාන අත්මතාවේ හා ජනතතා පරිමාද පත්තේ. ඉතිං අදවසේ ප්‍රංශ විප්ලවේ තේමමාාව කරගන ළලින් අපික හඳදුු ගත්තා ප්‍රංශ විප්ලවේ කියන මොක්ද කර. ඊළඟට අපි හඳුනගත්තතා ්‍රංශ විප්ලවේ සඳහා මේ විප්ලවේද. ප්‍රධාන වසයෙන්ම වැදගත්තුනු රශවරුන් දෙදන ගැන. ඊළඟට අපි අවධානක කර ්‍රංශ විප්ලවේ සඳහා බලපෑ හේතු. හේතු ප්‍රධාන වසින් අදයට හතරයි කියල කතා කර. මුලින් අවධානය කර දරුවන ්‍රංශ විප්ලවේ සඳහා බලපැත් දේශපාන හේ. දෙවනියයට ආර්ථික හේතු, සමාජ හේතු හා වෙනත් දර්ශනි මතවාද පිළිබඳ හඳගත්ත. ඉතින් මෙන්න මේ විශේකරුණු අවබෝධ කරගෙන දල පුතාලා හොඳින් සූදානම් වෙන්න.